දේශීය වෛද්‍ය ජාතික සමිතිය ලිදෙක්වීමේ උත්සවයේදී සහභාගි වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. ඔසු උයන් සංවර්ධනීය නව හෙද වෙද ගම්මාන බිහි කිරීම, ජාතික හා පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සැලසුම දේශීය වෛද්‍ය ක්‍රමයට ඇතුළත් කිරීම ඇතුළු කරුණු රැසක් මෙම සම්මුතියට ඇතුළත්. දේශීය වෛද්‍ය සංගම් නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම සම්මුතියට අත්සන් තබුවා. භික්ෂූන් වහන්සේ දේශීය වෛද්‍යනතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතාමත්ම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. සිද්ධ යුනානි, පාරම්පරික ආයුර්වේද, හෝමියෝපති ඇතුළු දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ ඒ විවිධ අංශවල වර්තමානයේ අවිධිමත් භාවයක්, අක්‍රමවත් භාවයක්, නිසි රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන තත්ත්වයක් තාමත්ම අවාසනාවන්ත ලෙස සිද්ධ වෙලා තිබෙනවා. මේ රජය තාමත්ම පැහැදිලිව අදහස් කරනවා, මේ ආයුර්වේද ඇතුළු දේශීය පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රයට අදාළ අනපන 1961 පනත, 77 පනත, 2023 අංක 19 සංශෝධිත පනත, මේ අනපනත් නිර්මාණය කරලා තිබෙන්නේ නූතනවාදී දැක්මක් තුළ නොවේ. මේ අනපනත් වර්තමානයේ දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ මුහුණ දෙන ප්‍රශ්න ගැටළුවලට විසඳුම් ලබා දෙන ආකාරයේ අනපනත් හැටියට වෙනස් විය යුතුයි. විශේෂයෙන්ම සේවා සැපයීම, නියාමනය, එවැගේම පෞද්ගලික දේශීය වෛද්‍ය ආයතන නියාමනය, වගේම ඖෂධ නියාමනය, එවැගේම වෛද්‍ය අධ්‍යාපනය, පර්යේෂණ සහ පුහුණුව පිළිබඳව මේ අංශ ආවරණය වන ආකාරයට අලුත් විධිමත් පනතක් ගෙන එන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.